ජාත්‍යන්තර දියවැඩියා දිනය නොවැම්බර් 14 වෙනි දිනට යොදී තිබෙනවා. නමුත් මෙවර විශේෂයක් තියෙනවා. අපි ජාත්‍යන්තර දියවැඩියා දිනය සමරන්නේ COVID-19 වසංගතයේ ලෝකෙටම දැඩි තර්ජනයක් වෙලා තියෙන මොහොතක. ලෝකයේ පුරාම මිලියන 463ක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. අප ජීවත් වෙන සවුත්ීස් ඒෂියන් කලාපයේ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන 88ක්. ලංකාව තුළ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 1.16ක් ඉක්මවනවා. තවත් විදිහකින් කියනවා නම් සෑම වැඩිහිටියන් 12කට එකෙක්ම දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා. COVID-19 පසුබිමේ අපි දියවැඩියා රෝගය ගැන වෙන කවරදාකටත් වඩා අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකන් එක්සත් ජනපදයේ තුල දෙවැන්ත මරණ සංඛ්‍යාවක් සිදු වුණා COVID නිසා. මේ බොහෝ මරණවලට හේතුපාදක වූ කරුණ තමයි ලෝකයේ පුරාම කතා කරන NCDs එවත් බෝ නොවන රෝග. දියවැඩියාව අධිරුධිර පීඩනයේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම ඒ වගේම නිදන්ගත වක්වඩ රෝග මේ බෝ නොවන රෝග වලින් විශේෂිතයි. ඒ අතරනුත් දියවැඩියාව ඉතාම ප්‍රබල ලෙස දායක වෙනවා කොවිඩ් මරණ සඳහා. ඔබ දන්නවා දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම. ඒට හේතුව තමයි අග්න්‍යාශයෙන් ස්‍රාවය වන ඉන්සුලින් ස්‍රාවයේ ඇනහිටීමක් හෝ ක්‍රියාකාරීත්වය අඩපණ වීම. දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ මොනවාද? බර අඩුවීම හෝ වැඩිවීම, අධික පිපාසය, මුත්‍රා පිටවන වාර ගණන වැඩිවීම, අධික තෙහෙට්ටු ගතියක්, මාහසියක් ඇතිවීම, අතපය හිරිවැටීම, ඇතැම් විට ලිංගික බලහීනතාවය. බොහෝ විට මේ ලක්ෂණ කිසිවක් නොමැතිවත් ඔබට දියවැඩියාව තියෙන්නට පුළුවන්. ඇතැම් අය හිතනවා අනිවාර්යයෙන්ම රෝග ඉතිහාසයක් තියෙන්න ඕනේ තමුන්ගේ පවුලේ කියලා. නමුත් එහෙම නැති බොහෝ අවස්ථා අපිට හමු වෙනවා. දියවැඩියාව හඳුනාගන්නේ කොහොමද? ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එහෙම නැත්නම් පැය 8ක් නිරාහාරව ගිහිල්ලා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මැන්නාම ඒක 126ට වැඩි නම් ඔබ දියවැඩියාව සහිත පුද්ගලයෙක්. එහෙම නැත්නම් රෑන්ඩම් බ්ලඩ් ෂුගර් ඔබ ඕනෑම අවස්ථාවක ගිහිල්ලා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරපුවාම ඒ යගේ 200ක් මොනවා නම් ඔබ දියවැඩියා රෝගියෙක්. ඒත් නැත්නම් HbA1c කියන පරීක්ෂණය සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් සඳහා මාස 3කට වරක් කරන පරීක්ෂණයක්. එහි යගේ 6.5 ඉක්මනවා නම් ඔබ දියවැඩියා රෝගියෙක්. කොවිඩ් පසුබිමෙහි දියවැඩියාව හඳුනා ගත්තොත් ඔබ කළ යුත්තේ කුමක්ද? වහාම ඔබගේ වෛද්‍යවරයා හමු විය යුතුයි. ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ අදාළ විශේෂඥ වෛද්‍යවරයෙක්. දියවැඩියාව පාලනයේ ප්‍රධාන මූලධර්ම ඔබ දැනටමත් දන්නවා. හෙල්දි ලයිෆ් විශේෂයෙන්ම ආහාර පාලනය ඉතාම වැදගත්. ඒ වගේම ව්‍යායාම ඉතාම වැදගත්. අපි මීට කලිනුත් ආහාර ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. ඔබට ලැබෙන සෑම ඉඩකඩම්ම ප්‍රයෝජන ගන්න ඕනේ ව්‍යායාම සඳහා. දවසට කිලෝමීටර 3ක් ඇවිදීම, කිලෝමීටර 10ක් 12ක් බයිසිකල් පැදීම, පිහිනීම හෝ ඇවිදීම සහ පිහිනීම බයිසිකල් පැදීම වැනි දේවල් වලට යම්කිසි බාධකයක් තියෙනවා නම් ඔබට ගැළපෙන ව්‍යායාම සකස් කළ ගත යුතුයි. ඒ වගේම රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණයට දියවැඩියා පාලනයට බලපාන තවත් වැදගත්ම සාධකයක් තමයි ස්ට්‍රෙස් ඇන් ඇන්සයිටි. එහෙම නැත්නම් ආතතිය සහ මානසික අසහනය. ඇතරම අදවන විට බොහෝ දෙනෙකුට මේ කොවිඩ් නිසාම ආතතියක් සහ මානසික අසහනයක් තියෙනවා. මේ ඉතාම හොඳින් කළමනාකරණය කරගත යුතුයි. මානසික සැහැල්ලු බව, නිසි ආහාර, නිසි ව්‍යායාම සහ අදාළ ප්‍රතිකාර දියවැඩියා පාලනයේ ලා ඉතාමත් වැදගත්. එහෙම ඔබට අවශ්‍ය ප්‍රමාණයට තරලය භාවිතා කිරීම. වතුර ලීටර 2.5ක්වත් අඩු ගානේ දවසකට බොන්න ඕනේ. ඒ වගේම ඔබගේ වක්වඩුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරගත යුතුයි. අදාළ ප්‍රතිකාර සහ සේවාවන් සඳහා යොමු විය යුතුයි. ඒ වගේම ඔබට COVID-19 ගැන යම් කිසි සැකයක් තියෙනවා නම් වීලිකැස්සක්, ඇඟට අපහසුතාවයක්, මද උණ ගතියක් අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයා අමතන්න ඕනේ. එහෙම නැත්නම් වෛද්‍යවරයා පෞද්ගලිකවම ගිහිල්ලා හමු වෙනවට වඩා ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා තමුන්ගේ තත්ත්වය වෛද්‍යවරයාට ප්‍රකාශ කරන්න. ඒ අනුව අපිට පුළුවන් ඔබට අවශ්‍ය සේවා සපයන්න. කොවිඩ් ගැන සැකයෙන් පොඩි අවකාශයක්වත් ගන්න එපා. වෛද්‍ය සේවාවන් නොලබා ඉන්න. මතක තියාගන්න දියවැඩියාව වළක්වා ගත හැකි, මනා ලෙස පාලනය කළ ගත හැකි. ඔබ නිසි පරිදි ව්‍යායාම ගන්නේ නම්, නිසි ආහාර රටාවක් අනුගමනය කරන්නේ නම්, මානසික ආතතියෙන් තොර වෙන්නේ නම්, ඔබගේ දියවැඩියාව තත්ත්වය හඳුනගෙන ඒට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම්, ඔබට දියවැඩියාව පරිදිය හැකි.